Hi guys, Magan my Darth Su. Thanks for watching my videos. For the English use, I will create another video explaining the same content. මේ වීඩියෝ එකේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ Call of Duty මොබයිල් ගේම් එකේ Battle Royale කියන පාට් එක වින් කරන්න අත්‍යවශ්‍ය tips 12ක් explain කරන්න තමයි මම යන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මේ ගේම් එකට අලුත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැටල් රොයලී එකට අලුත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටික කාරයක් ප්ලේ කරලා නමුත් බැටල් රොයලී එකේ තව ඉම්ප්‍රූව් කරගන්න ඒරියාස් තියෙන කට්ටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ප්‍රෝ ප්ලේයර්ස්ලා වෙන්න පුළුවන්. නමුත් තව පොඩ්ඩක් බ්‍රෂ් අප් කරන්න පුළුවන් ඒරියාස් තියෙන්න පුළුවන්. මේ ඔක්කොමටම ටාගට් කළා තමයි මම මේ වීඩියෝ එක ක්‍රියේට් කරන්නේ. බැටල් රොයලී සඳහා තියෙන ඕන එසෙන්ෂියල් ටිප්ස් මොනවද කියලා ඩෙන්ටිෆයි කරලා තමයි මම මේක ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි කතා කරමු ටිප් නම්බර් 1 විදිහට මොකද්ද ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඕනේ ක්ලාස් එක කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ප්ලේ කරන ගේම් එක එක්ක සෝලෝ වෙන්න පුළුවන්. يعني තනියෙන් ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙක් එක්ක ප්ලේ කරනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හතර දෙනෙක්ගේ ස්කොඩ් එකක ප්ලේ කරනයක් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ සෝලෝ නම් ප්ලේ කරන්නේ, එතකොට ඔයගොල්ලන්ට තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක හම්බු වෙන්නේ ස්කවුට් ක්ලාස් එකෙන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද ඒකට හේතුව ඔයගොල්ලන්ට එනිමීස් ලගේ ඇඩ්වාන්ටේජස් දෙකක් තියෙනවා. එකක් තමයි සෙන්සර් ඩාට් එකෙන් සෙන්සර් ඩාට් එක දාලි වෙරලා වටේ ඉන්න මේ රේන්ජ් එක ඇතුළේ ඉන්න එනිමීස් ලගේ ලොකේෂන්ස් එහෙම නැත්නම් ඒගොල්ලෝ කොහොමද මූව් වෙන්නේ ඒක බලන්න පුළුවන්. ඊළඟට ට්‍රැකර් එක තියෙනවා. ට්‍රැකර් එකෙන් තප්පර කීපයකට එනිමීස් ලගේ ෆුට් ප්‍රින්ට්ස් බලන්න පුළුවන්. බිම් වැටලා තියෙනවා, ඒගොල්ලන්ගේ ඩිරෙක්ෂන් එක වැටලා තියෙනවා මොන පැත්තටද යන්නේ කියලා. ඒගොල්ලෝ ගිහිල් හැංගුණොත් එහෙම තප්පර ගානකට ඔයගොල්ලන්ට ගිහිල්ලා ෆොලෝ කරලා එනිමිට ගහන්න පුළුවන්. මේ ඇඩ්වාන්ටේජ් එක ස්කවුට් ක්ලාස් එකකින් විතරයි හම්බ වෙන්නේ. වෙන ක්ලාස් වලින් මෙච්චර ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ සෝලෝ ප්ලේ කරනවා නම් ඒ වගේම ෆියාලි නිව් නම් මේ ගේම් එකට. සෙකන්ඩ් ටිප් එක තමයි එනිමීස්ලා අඩුවෙන් පනින ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා එතනට ඩ්‍රොප් කරන එක. ඔයගොල්ලෝ ප්ලේන් එකේ යනකොට පේන්න තියෙනවා දැනට කීයක් පැනලා තියෙනවද කීයක් රිමේනින්ද කියලා. එතකොට රිමේනින් ගාන 90 ඔයගොල්ලෝ දන්නවා දැන් හුඟක් කට්ටිය පැනලාද නැද්ද කියලා. ඒ වගේම හැමෝම ඩ්‍රොප් කරන තැනකට කට්ටියම ඩ්‍රොප් කරන්න ගියොත් එහෙම වෙන්නේ. එතකොට weapons බිම තියෙන ප්‍රමාණය අඩුයි, සීමිතයි. එතකොට එනිමීස්ලා ඔයගොල්ලන්ට කලින් weapons ටික අරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට හොඳ weapons හම්බු වෙන්න වෙන්න පුළුවන්. එතකොට ෆයිට් කරන්න ඔයගොල්ලෝ disadvantage එකකට තමයි ෆයිට් කරන්නේ. ඒක නිසා එනිමීස්ලා අඩුවෙන් පනින ලොකේෂන් එක සිලෙක්ට් කරලා එතනට ඩ්‍රොප් කරලා ඊට පස්සේ එතන තියෙන weapons ටික අරගෙන ඔක්කොගොල්ලෝ ammo අරගෙන arm කරගෙන ඔයගොල්ලෝ red fight එකට ready කරන එක ready වෙලා ඉන්න එක battle royale එකේදී හුඟක් important point එකක්. ඒක නිසා enemies ලා අඩුවෙන් පනින තැනක් බලලා එතනට drop කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝ prepare වෙලා fight එකට යන්න. tip number 3 තමයි ඔයගොල්ලන්ට සුදුසු weapons ඉක්මනට collect කරගන්න එක. දැන් weapons ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි short range weapons, අනිත් එක තමයි long range weapons. long range weapons කියලා usually අපි ගන්නේ snipers. short range weapons එන්න පුළුවන් SMG, submachine guns, එහෙම නැත්නම් assault rifles වගේ අපිට පාවිච්චි කරන shotgun සුභා close range නම් පාවිච්චි කරන්න පුළුවන්. මම ඇඩ්වයිස් කරන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ප්ලේ ස්ටයිල් එක අනුව ඒක වෙනස් වෙනවා. නමුත් assault rifle වගේ ප්ලේ කරනවා නම් හොඳම assault rifle එක තමයි AK-117 එක. මොකද ඒකේ recoil එක අඩුයි, ඒ වගේම fire rate එක හුඟක් වැඩි. damage එකත් සාමාන්‍යයෙන් average තත්ත්වේ තියෙනවා. control කරන්න ලේසි, hip fire ලේසි. ඉතින් ඒ වගේ ඔක්කොම fulfill කරන මගේ choice එක විදිහට ගන්න, ඒක personal opinion එක වෙනස් වෙනවා. මගේ choice එක නම් AK-117. නමුත් ඔයගොල්ලෝ කොහොමත් මොන විදිහට select කළත් ඔයගොල්ලෝ short range, short to mid range එකට fight කරන්න පුළුවන් weapon එකක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඊට අමතරව sniper එකක් තියාගන්න ඕනේ long range fight කරන්න. snipers වලින් ගත්තොත් එහෙම arctic 50 එක ගත්තොත් එහෙම arctic 50 එකේ damage එක වැඩි, range එක වැඩි. නමුත් ඒකේ ෆයර් රේට් එක අඩුයි. ඕගොල්ලන්ගේ ඇකියුරසි හොඳයි නම් මම නම් කියන්නේ arctic 50 එකට යන්න. එතකොට ෂොට්ස් දෙකකින් වගේ එනිම කෙනෙක් බිම දාන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ෆයර් රේට් එක වැඩි ස්නයිපර්ස් උත් යූස් කරන්න පුළුවන්. ඒකේ සයිලෙන්ස් එක හයි කරලා කී ෂොට්ස් කීපයක් ෂොට්ස් පහක් හයක් ගහලා ඉවර වෙලා එනිම බිම දාන්න පුළුවන්. ඒ මොන විදිහට කියත් අපි ෂෝට් රේන්ජ් වෙපන් එකකුයි ලොං රේන්ජ් වෙපන් එකනුයි එකකුයි ඉක්මනට සෙට් කරගන්න ෆයිට් කරන්න ඕන.
ටිප් නම්බ ෆෝ තමයි ඕගොල්ලන්ගේ මිනි මැප් එකට හැමතිස්සෙම අවධානය දීගෙන ඉන්න එක. ඕගොල්ලන්ගේ දකුණු පැත්තේ ටොප් කෝන එකේ මිනි මැප් එක තියෙනවා. මේ මිනි මැප් එකේ එක එක ඉවෙන්ට්ස් වාර්තා වෙනවා. උදාහරණයක් විදිහට ඉනිමි කෙනෙක් ඉන්නවා නම් මේ ළඟපාත ඕගොල්ලෝ ඉස්සරහා ඉනිමිගේ ෆුට්ප්‍රින්ට් පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මෙතන මේ වැටලා තියෙන ඉමේජ් එකේ ඕගොල්ලන්ට පේන්න තියෙනවා ඒ ඉනිමිගේ රතු පාට ෆුට්ප්‍රින්ට් එකක්. ඒ කියන්නේ ඒ එනිමිගේ තියෙන දැන් අපි හිතමු එනිමි කෙනෙක් අපිට ෆේස් කරගෙන අපේ පැත්තට දුවගෙන එනවා නම් එයාගේ කකුලේ ඇඟිලි ෆේස් කරන්නේ අපේ පැත්තට. එහෙම නැත්නම් ඒ කොහොම හරි කකුලේ ඇඟිලි ෆේස් කරලා තියෙන ඩිරෙක්ෂන් එකට තමයි එනිමි දුවන්නේ. ඒ වගේම තව එනිමි කෙනෙක් ෆයර් කරනවා නම් කහපාටට වැටෙනවා බුලට් එකක මාක් එකක්. එහෙම නැත්නම් ඊට වඩා ළඟ නම් අපිත් එක්ක ෆයිට් කරනවා නම් වගේ ඒක රතු පාට මාක්යක් වැටෙනවා. ඒ වගේම චොපර්ස්, ඒ වගේම වෙන මොනවා හරි vehicle එකක් යනවා නම් vehicle එකේ මේ steering wheel mark එක වැටෙනවා. එහෙම නැත්නම් chopper එකක් නම් කහ පාට වැටෙනවා, රතු පාට වැටෙනවා ළඟට ඇවිල්ලා නම් enemy chopper එකක්. මේ වගේ දේවල් event පේන්න තියෙනවා ඔයගලගේ mini map එකේ. ඒක නිසා හැමතිස්සෙම mini map එක දිහා බලාගෙන ඉන්න ඔයගලගේ team mates ලා ඉන්නවා නම් ඒ team mates ලා කොහෙද ඉන්නේ ඒගොල්ලොත් එක්ක communicate කරන්න වගේ මේ mini map එක හුඟක් වැදගත් වෙනවා. ටිප් නම්බර් 5 තමයි ඕගොල්ලෝ බිල්ඩින් එකක් ඇතුළට ඇතුළු වුණාට පස්සේ ඒ බිල්ඩින් එකේ දොර වහන්න. මොකද මේ දොර වහන එකෙන් ඕගලන්ට ඇඩ්වාන්ටේජස් දෙකක් තියෙනවා. එකක් තමයි එනිමි කෙනෙක් මේ බිල්ඩින් එකක දොර වහලා තියෙද්දි එනිමි හිතන්නේ ආ මේ බිල්ඩින් එක ඇතුළේ කවුරුත් නැහැ කියලා. ඒක නිසා එනිමි කියලාස් විදිහට බිල්ඩින් එක ඇතුළට එනවා. එතකොට ඕගලන්ට ලේසියෙන්ම මේ එනිමිව ඇම්බුෂ් කරලා දඩියම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ඇඩ්වාන්ටේජ් එක තමයි හරියටම දොර ඇරෙන සද්දෙට ඕගොල්ලෝ දන්නවා මේ ලොකේෂන් එක මේක තමයි මේ දොර ඇරුණා දැන් කියලා ඕගොල්ලන්ට ලෑස්තිලා ඉන්න පුළුවන් මේ එනිමිත් එක ෆයිට් කරන්න. ඒක නිසා හැමතිස්සෙම ප්‍රැක්ටිස් එකක් විදිහට බිල්ඩින් එකට ඇතුළු වුණාට පස්සේ බිල්ඩින් එකේ දොර වහන්න. ටිප් නම්බර් 6 තමයි ඕගොල්ලෝ පාවිච්චි කරන වෙපන්ස් වලට සුදුසු ඇටැච්මන්ට්ස් ඉක්මනට කලෙක්ට් කරගන්න එක. සාමාන්‍යයෙන් මේ ඇටැච්මන්ට්ස් දැම්මට පස්සේ වෙපන්ස් වල පවර් එක නැත්තම් බැටල් රෙඩිනස් එක හුඟක් වැඩි වෙනවා. එතකොට ඕගොල්ලෝ එනිමි කෙනෙක් එක්ක 1 on 1 හරි කීප දෙනෙක් එක්ක හරි ෆයිට් කරනකොට ඕගොල්ලන්ගේ වෙපන්ස් වලට හොඳ ඇටැච්මන්ට්ස් දාලා තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට ලේසියෙන් මේ එනිමිස් ලත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ඕගොල්ලෝ පාවිච්චි කරන වෙපන්ස් වලට සුදුසු ඇටැච්මන්ට්ස් ඉක්මනට කලෙක්ට් කරගන්න එක හුඟක් වැදගත්. ටිප් නම්බර් 7 තමයි ඕගොල්ලෝ ප්ලේ කරන වෙපන්ස් වලට අදාළ ඇමෝ වෙපන් එක තාම කලෙක්ට් කරලා නැති වුණත් ඒ වෙපන් එකට අදාළ ඇමෝ ටික කලෙක්ට් කරගන්න. මොකද බොහෝ වෙලාවට වෙපන් එක එක්කම ඇමෝ කාට්‍රිජ් දෙකක් විතර තියෙන එක කාට්‍රිජ් එක ඇමෝ 30ක් විතර තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ මේ තැන් තැන් වල තියෙන ඇමෝ එකතු කරගෙන තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට ෆයිට් එකට අවශ්‍ය ඇමෝ වෙපන් එක හම්බ වෙනකොට ඕල්රෙඩි ඕගොල්ලෝ ගාව තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම ප්‍රැක්ටිස් එකක් විදිහට ඕගොල්ලෝ ගහන වෙපන් එකේ ඇමෝ ජාතිය මොනවද කියලා දැනගෙන ඒ ඇමෝ ජාතිය බිම තිබ්බොත් එහෙම ඒක කලෙක්ට් කරගෙන ඕගොල්ලෝ බැක් පැක් එකට හරි පැක් එකට හරි දාගෙන තියාගන්න. ඒකෙන් ඕගොල්ලන්ට ඉක්මනට ෆයිට් එකට යන්න පුළුවන් වෙනවා. ටිප් නම්බර් 8 තමයි ඕගොල්ලන්ගේ ටර්මිනල් චිප් එක ඉක්මනට අප්ග්‍රේඩ් කරගන්න එක. ටර්මිනල් චිප් එක අප්ග්‍රේඩ් කරගන්න එකේ වැදගත්කම තමයි ඒ ටර්මිනල් චිප් එකේ පවර් එක හුඟක් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි ස්කවුට් ක්ලාස් එකක් ගත්තොත් එහෙම ඒ ස්කවුට් කරනකොට දාන සෙන්සර් ඩාට් ටිකේ තියෙන සර්කල් එකේ රේඩියස් එක නැත්නම් අරය වට ප්‍රමාණය වැඩි වෙනවා ඒක අප්ග්‍රේඩ් කළොත් එහෙම. අප්ග්‍රේඩ් කරන්න ඉස්සෙල්ලා මේ චිප් එකේ කලර් එක නිල් පාටට තියෙන්නේ. ඒක අප්ග්‍රේඩ් කළාට පස්සේ මේ කලර් එක දම් පාටට හැරෙනවා. තව කියන්න දෙයක් තියෙනවා එනිමි කෙනෙක් දැන් අප්ග්‍රේඩ් කරපු චිප් එක අප්ග්‍රේඩ් කරපු එනිමි කෙනෙක් ඕගොල්ලෝ කිල් කළොත් එහෙම එනිමිගේ පැක් එකේ මේ චිප් අප්ග්‍රේඩ් එකත් දකින්න හම්බ වෙනවා. ඕගොල්ලෝ ඉක්මනට චිප් අප්ග්‍රේඩ් එක කරගන්න එක ඕගොල්ලන්ගේ බැටල් එකේදී අන්තිම එන්ඩ් ගේම් එකේදී හුඟක් වැදගත් වෙනවා. මොකද මේ සර්කල් එක ලද ස්කවුට් කරනවා නම් ඒ සර්කල් එක ලොකුයි නම් ඒතර ඕගොල්ලන්ට ලොකු පටක් ප්‍රමාණයක ඉන්න එනිමීස් බලන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ගේ එතකොට ඕගොල්ලන්ට තියෙන ඇඩ්වාන්ටේජ් එක වැඩි වෙනවා. ඒකින්ද ප්‍රැක්ටිස් එකක් විදිහට හැමතිස්සෙම ඕගොල්ලන්ගේ ටර්මිනල් චිප් එක ඉක්මනට අප්ග්‍රේඩ් කරගන්න. ටිප් නම්බර් 9 තමයි හැමතිස්සෙම ෆ්‍රීක්වෙන්ට්ලි
ඔගොල්ල එයා ඩ්‍රොප්සලට යන්න මේ එයා ඩ්‍රොප්ස් කියනේවා වෙලායෙන් වෙලාවට වැටෙනවා. නමු ගේම් එක ඇඩ්වන්ස් වෙන්න වෙන්න මිඩ්ගේම් එකට එන්ගේම් එකට වෙනකොට මේ දාන එයා ඩ්‍රොප්සල තියෙන අයිටම්සල වටිනාකම එන්න එන්න වැඩි වෙන. උදාහරණයක් විදිහට අන්තිම එන්ගේම් එක හරියට එනකොට වැටෙන එයා ඩ්‍රොප්සල ඔගලන්ට හම්බුන ලෙවල් 3 වෙස්ට් හම්බු වෙනවා. ඊට පස්සේ ආක්ටික් හොඳ ආක්ටික් වෙපන්යක් හම්බු වෙනවා, බූ මැෂින් තියෙනවා, හොඳ ඇටැච්මන්ට්ස් හම්බු වෙනවා. ඒක නිසා ඔගොල්ලෝ හැමතිස්සෙම මේ එයාඩ්‍රොප්ස් වලට එයාඩ්‍රොප්ස් හඹා යන්න ඕගලන්ට හෙලිකොප්ටර් එකක් චොපර් එකක් තියෙනවා. ඒ චොපර් එක අරගෙන ටීම් එකත් එක්ක ගිහිල්ලා ඒ එයාඩ්‍රොප් එක වැටිච්ච ගමන් එතනට ගිහිල්ලා ඒ ටික කලෙක්ට් කරගන්න. මේකෙන් ඕගලන්ට ෆයිට් කරන්න ලොකු ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට වෙස්ට් එකේ ලෙවල් 3 එකක් ගත්තොත් එහෙම ඕගලන්ට එන බුලට්ස් වල 45% රිඩක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ උගාක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒක නිසා මේ එයාඩ්‍රොප්ස් හඹා ගිහිල්ලා හැමතිස්සෙම එයාඩ්‍රොප්ස් අරගෙන ඕගලන්ව අප්ග්‍රේඩ් කරගන්න ෆයිට් එකට යන්න. ටිප් නම්බර් 10 තමයි ඔගොල්ලන්ගේ මූවි. මොකද ඔයගොල්ලෝ කොහොමද දුවන්නේ, දුවනකොට කොහොමද ඔයගොල්ලෝ ටාගට් එක නොවි දුවන්නේ කියන එක හුඟක් වැදගත්. උදාහරණයක් විදිහට ස්නයිපර් එකක් තියාගෙන උඩ ඉන්න එක්කෙනුට කන්දක් උඩ ඉන්න එනිමි කෙනෙකුට ඔයගොල්ලෝ කෙලින් සල්ලරේ කීයේ නිකන් දුවනකොට ටාගට් කරලා ලේසියෙන් ඔයගොල්ලන්ට වෙඩි තියලා ෂූට් ඩවුන් කරන්න පුළුවන්. එතකොට මේක අවොයිඩ් කරන්නේ කොහොමද කියන එක හුඟක් වැදගත්. ප්‍රෝ ප්ලේයර්ස්ලා මූව් වෙනකොට ෆීල්ඩ් එකේ ඒගොල්ලෝ මේ ටාගට් එකක් නොවන විදිහට මූව් වෙන්නේ කොහොමද කියලා හිතලා තමයි මූව් වෙන්නේ. එතකොට අපිට යූස් කරන්න පුළුවන් ටෙක්නික්ස්, ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්ලයිඩ් වෙන එක. හැමතිස්සෙම ස්ලයිඩ් වෙවි යනකොට එනිමිට ස්නයිපර් තියාගෙන එනිමි කෙනෙකුට ඕගොල්ලන්ව ටාගට් කරන්න බෑ. මොකද ඔයගොල්ලන්ගේ හයිට් එක වෙනස් වෙනවා ස්නයිප් කරනකොට අමාරුයි. ඒක හින්දා හැමතිස්සෙම ස්ලයිඩ් කරන එකේදී එකපාරට සඩන් ස්පීඩ් එකේ වැඩි මැක්සලරේෂන් එකකුත් තියෙනවා ස්ලයිඩ් කරනකොට. ඒක නිසා හැමතිස්සෙම ස්ලයිඩ් කර පුළුවන් තරම් ස්ලයිඩ් කරන්න දුවනකොට. ඊට අමතරව ස්ට්‍රාෆින් වැදගත්. ස්ට්‍රාෆින් කියන එක ටෙක්නික් එක තියෙන්නේ මුවන දුවනකොට දෙපැත්තට මූව් වෙවි දුවන එක. ඒ කියන්නේ අපි දැන් අපේ තියෙන ස්ලයිඩ් කළාම අපේ තියෙන හයිට් එක රිඩියුස් කරනවා, නැවත වැඩි වෙනවා. එතකොට හයිට් එක වැඩි වෙවි යනවා. ඒ වගේම අපි ස්ට්‍රාෆ් කරනකොට අපි ඉන්න ලොකේෂන් එක, අපි දුවන ඇන්ගල් එක, අපි කියන්නේ අපි මේ දෙපැත්තට සයිඩ් බේස් දුවන යන්නේ. එතකොට එනිමිට අපි ටාගට් කරන්න අමාරුයි. ඊවන් අපිට එනිමි අපේ ඩිරෙක්ට් කෙලින් ඈත ඉඳලා අපිව ස්නයිප් කරන බලාගෙන එනිමි කෙනෙක් වුණත්. ඒක නිසා හුඟක් වැදගත් ටෙක්නික් දෙකක් තමයි මේක ඔගොල්ලෝ දුවනකොට ස්ලයිඩ් කරන එක, ස්ට්‍රාෆ් කරන එක. ඒ වගේම ඔයගලන්ට ලොง ඩිස්ටන්ස් ඉක්මනට දුවන්න ඕන නම් රේන්ජ් එකේ යහුවෙන්න වගේ යනවනම් එතකොට ඔයගලන්ට කරන්න ඕනේ වෙපන් එක අයින් කරලා ඔයගොල්ලෝ ස්නයිප් එක අරගෙන ඉවර වෙලා ෆාස්ට් එකෙන් දුවන්න. ඒකෙන් ස්පීඩ් එක වැඩි වෙනවා නයිෆ් එක විතරක් අරගෙන දුවනකොට. මේ ටෙක්නික්ස් දෙක යූස් කරන්න මේක හුඟක් වැදගත්. ඔයගොල්ලන්ගේ සර්වයිබිලිටි වැඩි වෙනවා. ප්‍රෝ ප්ලේයර්ස්ලා අනිවාර්යෙන් මූව් වෙනකොට ඒගොල්ලන්ව ටාගට් එකක් නොවන විදිහට තමයි මොබෙන්නේ. ටිප් නම්බර් 11 තමයි මැප් එකේ ඉන්න බොස් එක්ක ෆයිට් කරන්න එපා කියන එක. මේ බොස් ඩිෆීට් කළාම බොස්කින් එක එක වෙස්ට්, ඊට පස්සේ ඇටැච්මන්ට් අප්ග්‍රේඩ්ස්, ඊට පස්සේ වෙපන්ස් ඒ වගේ ඒවා ඩ්‍රොප් කරනවා. නමුත් මේ බොස් එක්ක ෆයිට් කරන්න යන වෙලාව, ඒ වගේම බොස් එක්ක ෆයිට් කරන්න ස්පෙන්ඩ් කරන්න ඕනේ ඇමෝ ප්‍රමාණය සලකලා බැලුවහම ඇත්තටම ඕගොල්ලන්ගේ ටයිම් බේස්ඩ් එක නැත්තම් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් අඩුයි මෙතන. ඒක නිසා ඒ කලා වෙලාව ස්පෙන්ඩ් කරන්නේ නැතුව ඕගොල්ලෝ බොස්ව ඉග්නෝ කරලා ෆයිට් නොකර ඉස්සරහට යන්න. ඒක තමයි ටිප් නම්බර් 11. ටිප් නම්බර් 12 තමයි ටීම් එකත් එක්ක හැමතිස්සෙම කමියුනිකේට් කරලා ප්ලේ කරන්න කියන එක. මොකද ඕගොල්ලෝ ස්කොඩ් එකක් නම් ප්ලේ කරන්නේ, එහෙම නැත්නම් ඩබල් එකක් නම් ප්ලේ කරන්නේ. ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙතන එනිමීස්ලා ඉන්නවා, එනිමීස්ලා මාක් කරන්න පුළුවන්. ඒ වගේම වෙපන්ස් හරි ඇටැච්මන්ට්ස් හරි තියෙනවා නම් ඒවා මාක් කරලා කියන්න පුළුවන්, කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ වගේම ටීම් චැට් එක හැමතිස්සෙම ඕපන් කරලා තියාගන්න, ඕගොල්ලෝ කතා කරලා කමියුනිකේට් කරලා ප්ලේ කරන්න. එතකොට කමියුනිකේට් කරලා ප්ලේ කළොත් එහෙම ඕගොල්ලන්ට ප්ලෑන් කරලා ඕගනයිස් කරලා එනිමීස්ලත් එක්ක ෆයිට් කරලා ඒ බැටල් එක දිනන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ ටිප්ස් 12 තමයි මට ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඔයගොල්ලෝ නිව් ප්ලේයර් කෙනෙක්ද, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගේම් එකක් එක ප්ලේ කරලා එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක්ද, ප්‍රෝ ප්ලේයර් කෙනෙක්ද කියන එකෙන් පරිබාහිරව ඔයගලන්ට මේ ටිප්ස් ටික යූස් කරලා ඔයගලන්ගේ බැටල් රොයලි තියෙන ස්කිල් එක වැඩි දියුණු කරලා ඔයගලන්ට අනිවාර්යෙන් වින් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ ටිප්ස් යූස් කරලා. එහෙනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.
මම ඉස්සරහටත් මේ වගේ cool videos දාන්න බලාපොරොත්තු වෙනවා, useful videos. ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න, ඒ videos වලට ඉක්මනට access කරන්න. Thank you, have a nice time.